මූලාසනයේ වැඩ සිටින අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ අවස්ථාවේ වැදගත්කම සලකාගෙන වැඩම කොට වදාළ නායක ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන සභාපති අඳුගල රතනපාල නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම රට ගොඩ ගැනීමේ, ගලවා ගැනීමේ මහා මෙහෙවරක යෙදී සිටින ජාතික ජන බලවේගය නියෝජනය කරන විධායක සභිකයන් හැටියට කටයුතු කරන අපේ නිහාල් ගලප්පත්ති මැතිතුමන් සහ නලින් හේවගේ මැතිතුමා ඇතුළු දේශහිතයි සිපින්වත්නි, අද වර්තමානීය වන විට අපිට විශාල වගකීමක්, වෙනදට වඩා දිවාරයන් නොබලා වැඩ කළ යුතු බරපතල වගකීමක් පැවරලා තියෙනවා. අපි ජාතික භික්ෂු පෙරමුණ පටන් ගත්තේ 2001 වර්ෂයේ. දැන් අවුරුදු 22ක් ගත වෙලා තියෙනවා. ඒ අවුරුදු 22 තුළ ආපස්සට හැරලා බලනකොට අපේ රටේ භික්ෂු සමාජය බුදු මගට හරවන්නේ මොකටද? අපේ රටේ භික්ෂු සමාජයේ බුදු මගට හරවන්නේ අපි දවැන්ත උත්සාහයක් දැරුවා මේ අවුරුදු 22 කාලය තුළ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පිටුපාමින් වර්ගවාදයෙන් මුසපත් වෙච්ච භික්ෂු සමාජයක් විටින් විට ක්‍රියාත්මක වෙච්ච හැටි ඉතිහාසය තුළ අපිට පේනවා. ඉතින් අපි උත්සාහ කළා මේ භික්ෂු සමාජය මේ ටික දෙනා සුළුතරේ බුදුමගට හරවන්න උත්සාහයන් දරන්න ඕන කියලා. ඒ අනුව තමයි ජාතික භික්ෂු පෙරමුණ පිහිටවලා වසර 22ක් තිස්සේ මේ දවැන්ත ව්‍යායාමය ජාතික භික්ෂු පෙරමුණේ සමාජිකයන් වහන්සේලා විසින් මාත් උත්සාහයෙන් ධෛර්යයෙන් කරගෙන එන්නේ. එදා 50කට අඩුව තිබිච්ච හිටපු හම්බන්තොට දිස්ත්‍රික් භික්ෂු පෙරමුණේ සමාජිකත්වය අද 200 පැනලා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. විශාල වර්ධනයක් අපිට පේනවා. ඒකෙන් අපිට පේනවා මේ තියෙන තුවාලය දැකලා මේක හොඳ කරන්න ඕන, සනීප කරන්න ඕන කියලා දැනුවත් බවකින් යුක්තව අපේ ස්වාමීන් වහන්සේලා දැනුවත්ව ඉදිරිපත් වීම පිළිබඳව අපේ ගෞරවය සමස්ත භික්ෂු සමාජයට පුද කරන්න කැමතියි. බුද්ධ දේශනාවේ කියන්නේ චරිත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය ලෝකානුකම්පාය මේ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ දුකටපත් වූ සත්‍යයා කෙරෙහි පතල කරුණාවෙන් වැඩ කරන්න කියලා. චාරිකාවේ හැසිරෙන්නේ කියන්නේ තමන්ගේ භාවිතය ඒ සමන් ජීවත් වෙන සමාජයේ මිනිසුන්ගේ දුකට පිටත වෙන්න කියලා. ඒතකොට දුකටපත් වෙලා තියෙන බහුතරය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ බහුජන හිතාය බහුජන සුඛායනේ, බහුජන කියන්නේ බහුතරය. බහුතරය දුකටපත් වෙලා ඉන්නේ. ඒ දුකටපත් වෙච්ච බහුතරය වෙනුවෙන් පෙළී සිටින්නේ. ඒ දුකටපත් වෙච්ච බහුතරය සපවත් කිරීම සඳහා කැප වෙන්නේ. ඒක තමයි බුද්ධ දේශනාව. බුදුමග ඒක. අන්නේ බුදුමගට මේ බහුතර භික්ෂු සමාජයේ හැරවීම වෙනුවෙන් තමයි ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කළේ. ඉතින් මේ අවසර 22 කාලය තුළ දවැන්ත ක්‍රියාමාර්ග ගත්ත ජාතික භික්ෂු පෙරමුණ රටේ විවිධ ඛේදවාචකයන්ගෙදි ඉදිරිපත් වෙලා ඒ ඛේදවාචකයන්ගෙන් මේ රටත් ජනතාවත් ගලවා ගැනීම පිණිස ධර්මානුකූලව ශික්ෂණයේ යුක්තව ඉතිහාසයේ පුරා ක්‍රියා කරන බව මේ සභාවේදී මතක් කරන්න කැමතියි. ඒ නිසා අපිට දැන් ඒ කාර්යභාරය වඩාත් තීව්‍රව, වඩාත් කැපවීමෙන්, වඩාත් ධෛර්යයෙන්, උත්සාහයෙන් කළ යුතු කාලයක් ගෙනමිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ දේශනාවක් තියෙනවා, මහණෙනි ඔහෙලට කරන්න තියෙන වැඩ දෙකයි. ඔහෙලට කරන්න තියෙන වැඩ දෙකයි. බුදුහාඳුර සඳහන් කරන්නේ අපිට ඔහෙලට කරන්න තියෙන වැඩ දෙකයි. පළවෙනි වැඩේ තමයි ආත්මීයට වටිනාකම් දෙන්න ඕනේ. ආත්මීයට වටිනාකම් දෙන්න ඕනේ. ඒක තමයි ඔහෙලට තියෙන පළවෙනි වැඩේ. දෙක, සමාජ ධාර්මිකත්වයට කැප වෙන්න ඕනේ. ඕකමන් සභාවක කියනකොට ඒ සභාවේ හිටියා මනෝවෛද්‍ය හරිශ්චන්ද්‍ර මහත්තයා මාතර පැත්තේ. හරිචන්ද්‍ර මහත්තයා මගෙන් ඇහුවා, හාඳුරුවනේ ඔබ කොහෙද තියෙන්නේ කියලා. අන්ක අනුත්තරනිකාය දුක නිපාතේ අත්තහිත පරහිත සූත්‍රය බලන්න කියලා. මම ත්‍රිපිටකය කියවලා තියෙනවා, ඒක බලන්න ඕනේ කියලා. මම බලන්න ඒක තමයි කියලා තියෙන්නේ කියලා. පස්සේ මට දුරකතනින් බොහොම ප්‍රශංසා කළා ස්වාමීන් වහන්සේගේ අර්ථ විග්‍රහය බොහොම නිවැරදියි කියලා. බුදුහාඳුරෝ සඳහන් කළේ ඔහෙලට තියෙන වැඩ දෙකයි. වැඩි වැඩ නැහැ. වැඩි වැඩ නැහැ. එක, තමන්ගේ ආත්මයට වටිනාකම් දෙන්න. ඒ කියන්නේ ආත්මේ නාස්ති කරගන්න එපා කියලා.
චරිතය විනාශ කරගන්න එපා. එහෙම වුණහම ඔබ වහන්සේගේ නායකත්වයේ ඉවරයි. ඉස්සරහට යන්න බෑ. ඔබ වහන්සේගේ දේශනාව සමාජයේ පිළිගන්නේ නැහැ. ඔබ වහන්සේගේ අනුශාසකත්වයේ අවසන් වෙනවා. ඒ වගේම ඔබ වහන්සේව මේ ආත්මార్థකාමී බලනෝබී අවස්ථාවාදී දේශපාලකයන් විසින් ඔබ වහන්සේව ගොදුරු කරගන්නවා. රූරතර බලනෝබීන් විසින් ඔබ වහන්සේව ගොදුරු කරගන්නවා. ඒක ඉතිහාසයේ පුරාම අපි දැක්කා. ඒ නිසා භික්ෂුන් වහන්සේව ඒ ඛේද වාචකයෙන් ගලවලා නිවැරදි මතවාදයට හරවන්න, බුදුමඟ අනුගමනය කරන්න කියන අනිවිඩයක් එක්ක තමයි ජාතික භික්ෂු පෙරමුණ අවුරුදු 22ක් තිස්සේ වැඩ කළේ. එතකොට පළවෙනි එක තමයි තමන්ගේ ආත්මයට වටිනාකම් දෙන්න. දෙක, ඒ වටිනාකම් සහිත කල්යාණ මිත්‍ර භාවිතාවෙන් මේ සමාජයට බලපෑම් කරන්න. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා කියන්නේ තමන් ජීවත් වෙන ජන සමාජයට ආදර්ශ ප්‍රදානය කරන කෙනා, ආදර්ශ තාන්තු කරන කෙනා. පාප මිත්‍රයාට ඒක කරන්න බෑ. පාප මිත්‍රයා කියන්නේ මේ සමාජයේ ගොදුරු කරගන්න කෙනා, වරදට පොළඹවන කෙනා. කල්‍යාණ මිත්‍රයා තමයි මේ සමාජයේ නිසිමක ගැනීමට අදාළව තමන්ගේ ජීවිත භාවිතාවෙන් ආදර්ශේ කාන්දු කරනවා, බලපෑම් කරනවා. අන්න ඒක කරන්න කියලා තමයි සඳහන් කළේ සමාජ ධාර්මිකත්වයට කැප වෙන්න කියලා. පළවෙනි එක ආත්මයට වටිනාකම් දෙන්න, දෙක සමාජ ධාර්මිකත්වයට කැප වෙන්න. මරණ මංචකයේදී සතුටු වෙන්න පුළුවන් කියුවා. ඇයි? මගේ ජීවිත කාලය තුළ මම මොනවද කළේ? බුදුහාඳුරෝ සඳහන් කරපු දෙකම කරලා තියෙනවා කියලා. මගේ ආත්මයට මම වටිනාකම් දුන්න පශ්චාත්තාපයක් නැහැ. මේ සමාජයේ ගොඩගන්න දායක වුණා පශ්චාත්තාපයක් නැහැ. අන්න එහෙම වැඩ කරන්න කියලා තමයි අංගුත්තර නිකායේ දුක නිපාතේ අත්තහිත පරහිත සූත්‍රයේ බුදුහාඳුර අපිට දේශනා කළේ. ආන්න ඒක පදනම් කරගෙන අපේ ගරුතර මහා සංඝරත්නය මේ ඛේද වාචකෙන් ගොඩගන්න, ගලවගන්න, බුදුමගට හරවන්න තමයි ජාතික භික්ෂු පෙරමුණ අවුරුදු 22ක් තිස්සේ වැඩ කරලා තියෙන්නේ. දැන් ඒක හොඳට පැහැදිලි වෙලා තියෙනවා. කිසිම පසුබෑමක් නැතුව භික්ෂුන් වහන්සේ තමන්ගේ වගකීම තේරුම් ගන්න ඕන. බුද්ධ ආවාදයේ පරිදි බුදුමගෙන් පිට ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපිට පේනවානේ භික්ෂුන් වහන්සේලා කුණු කූඩේට වැටුණා කියනවා, ආත්මේ නැසාගත්තා කියනවා, වරිගේ නැහගත්තා කියනවා. මොකද බුදුමගෙන් පිට පැන්නාම බුදුමග අනුගමනය කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ සමාජයට ආශිර්වාදයක්, සමාජයේ නිසිමක ගැනීමට ආශිර්වාදයක්, මඟ පෙන්වීමක්. එනිසා භික්ෂුන් වහන්සේ මේ කියන කාරණා දෙක හොඳට හිතේ දරාගෙන තමන්ගේ ආත්මයට වටිනාකම් දෙන්නත්, ඒ වගේම ජන සමාජ ධර්ම මේ සමාජයේ ධාර්මිකත්වයට කරා යොමු කරන්නත්, සමාජ ධාර්මිකයට ධාර්මිකත්වයටත් කැපවීමෙන් වැඩ කරන හැටියට ඉතාම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලා හිටිනවා. බෝහන්සීලා වැඩ කළ යුත්තේ ඒ විදිහට බුදුමග අනුගමනය කරන්න ඕනේ. බුදුමග අනුගමනය කිරීමේදී කිසියෙකුගේ ප්‍රහාරයට ලක්වන්නේ නැහැ. ඕනම කෙනෙකුට ප්‍රහාරෙල්ල කරන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. ඒ කිසි දෙයක් වදින්නේ නැහැ බුදුමග අනුගමනය කරන භික්ෂුන් වහන්සේට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට දසධම්ම සූත්‍රයේ මුලටම කියලා තියෙනවා, වේවන්‍යම්මි අජ්ජූපගතෝති පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කි තබ්බං. මොකද වේවන්‍යම්මි අජ්ජූපගතෝති කියලා කිව්වේ? මොකද කිව්වේ? මම විවර්ණ බවට පත් වුණා. විවර්ණ, එදා වර්ණ හතරක් තිබුණා සමාජයේ. මං ඒ කිසිදු වර්ණයකට අයිති කෙනෙක් නෙමෙයි. පැවිදි වෙච්ච කෙනා කල්පනා කරන්න ඕන, මේ තියෙන කිසිදු වර්ගයකට ભેදයකට මං අයත් නැත. අබින්නම් පච්චවෙක්කි තබ්බං. අබින්නම් කියන්නේ නිතර, පච්චවෙක්කි තබ්බං කියන්නේ සිහිනුවණින් සලකා බැලිය යුත්තේය. මං කිසිදු වර්ගයකට, ජාතියකට, කුලයකට, ගෝත්‍රයකට අයත් කෙනෙක් නෙමෙයි කියලා. අබින්නම් පච්චවෙක්කි තබ්බං දසධම්ම සූත්‍රයේ. අපිට මතක තියාගන්න, දසධම්ම සූත්‍රයේ බුදුහාඳුට සඳහන් කළේ නිතර මෙනෙහි කළ යුතු කාරණා 10ක්. ඒකෙන් මොකද කියන්නේ? භික්ෂුවකට වර්ගවාදී වෙන්න බෑ, භික්ෂුවකට ජාතිවාදී වෙන්න බෑ, භික්ෂුව සමානාත්මතාවයෙන් මුළු සමාජයේ සමස්ත මිනිස්සු සමාජයටම සලකන්න ඕන. නමුත් පහුගිය කාලවකවානුවේදී අපි දැක්කා මේ සමාජය ભેදකරන්න, වර්ගකරන්න, කොටස්කරන්න, කඩන්න විවිධ මතවාද දියත් කළේ ඇතැම් පටු අදහස් ඇති භික්ෂුන් වහන්සේලා. මතකයි, ඉතිහාසයේ මතකයි, වැඩිදුර කියන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕන අපිට වෙච්ච දේ. අපිට වෙච්ච දේ භික්ෂු සමාජයේ නොමකට යොමු කරලා බොහෝ දෙනාගේ ගරහවට ලක් වෙච්ච සමාජයක් බවට පත් කරන්න ඇතැම් දෙනා ක්‍රියා කළා. දේශපාලකයන්ගේ උවමනාවන් මත, දේශපාලකයන්ගේ උවමනාවන් මත බලලෝභී, බලලෝභී කෑදර ආත්මార్థකාමී දේශපාලකයන්ගේ බලපෑම් මත ඇතැම් අය
ඒ කොන්ත්‍රාත්තුව හරියට කරලා විවිධ ගැටලුකාරී තත්ත්වයන් රට තුළ නිර්මාණය කළා. දැන් ජනතාව භික්ෂුන් වහන්සේලා ඒවා තේරුම් ගනිමින් ඉන්නවා. ඒවා තේරුම් අරගෙන ඒවා නිවැරදි කිරීමට අපිට එදාට වඩා 100,000 ගුණයකින් වැඩ කළ යුතු කාලය එළඹිලා තියෙනවා. ඉක්මනට වැඩ කරන්න ඕන, වහ වහ වැඩ කරන්න ඕන, හිසගිනි ගත්තෙක් එගිනි නිවන ලෙස වැඩ කරන්න ඕන. මොකටද? මේ මහ ජනතාව ගලවා ගැනීම පිණිස, මේ රට නිදහස් කර ගැනීම පිණිස, මේ ඛේදවාචකයෙන් ගොඩේම පිණිස, මේ වගේ වැදගත් රටක්, මේ වගේ වැදගත් රටක් නිධානයක් උඩ ඉඳගෙන හිඟා කනවා කියලා මිනිස්සු කියන්නේ. නිධානයක් උඩ ඉඳගෙන හිඟා කනවා කියලා කියන්නේ මේ වගේ වටිනා රටක්. මේ වගේ මේ රටකට වැරදි නායකත්වය නිසා නොමකට යොමු කරලා තියෙනවා, නොමකට ගිහිල්ලා තියෙනවා. ඒක ගලවා ගන්න ඕන, ඒක නිදහස් කර ගන්න ඕන. ඒක බරපතල කාර්යභාරයක්, පුරෝගාමි කාර්යභාරයක් භික්ෂුන් වහන්සේට පැවරෙනවා. ඒ නිසා තමන්ගේ තරම තේරුම් ගන්න ඕන. තමන්ගේ තරම භික්ෂුන් වහන්සේ නමක් ගමක් සංවිධානය කරන්න පුළුවන්. ගමක් සංවිධානය කරන්න පුළුවන්. තමන් ජීවත් වෙන ගම, තමන්ගේ විහාරස්ථානේ හැම ගමකම පන්සලක් තියෙනවා. ගම සංවිධානය කරගන්න පුළුවන්. ඒ හරහා රට සංවිධානය කරන්න පුළුවන්. හැබැයි මූලික අවශ්‍ය වෙන කාරණා දෙකක් තියෙනවා. ආත්මයට වටිනාකම් දෙන්න ඕන, සමාජ ධර්මිකත්වයට කැප වෙන්න ඕන. එයාව පිටුදකින්න කිසිම ගමක කිසිම සමාජිකයෙකුට පුළුවන් කමක් නැහැ. ඒ දෙවන්ත ධර්මයෙන් හැදිච්ච පෞරුෂයා, උන්වහන්සේ සතුව තියෙන ධර්මයෙන් හැදිච්ච පෞරුෂයා, තේරුණා? නිකම්මනිකම් පෞරුෂයා නෙමෙයි, ධර්මයෙන් හැදිච්ච පෞරුෂයක් තියෙන භික්ෂුව වෙනස් කරන්න කිසිම බලවේගයකට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අන්න එතනට භික්ෂුන් වහන්සේ මාරු වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන. ඒ හරහා තමයි ජාතියට මග කියන සතුරු බලවේග පරදවන නායකත්වයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරන ස්වාමීන් වහන්සේලාට මට වැඩි වෙලාවක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉස්සර නම් හරියට කතා කළා, දැන් හරිම අසනීපයි, ලෙඩ රෝග ගාන ඉන්නේ. කොහොම වුණත් අපේ ජීවිත කාලය තුළ මේක වෙනස් කරන්න ඕන. අපේ ජීවිත කාලය තුළ මේක වෙනස් කරන්න ඕන. ඒ සඳහා ඉදිරිපත් වෙන හැටියට අපේ ගරුතර මහා සංඝරත්නයට අපි ආරාධනා කරනවා. මේ බරපතල ඛේදවාචකයකට පත් වෙලා හදන්න පුළුවන්කම තියෙද්දි, ගොඩ ගන්න පුළුවන්කම තියෙද්දි, කෙක්කිනාගේ පෞද්ගලික වමනාවන් ඉටු කිරීම හරහා, ඒ විස්තර කතාව මම කියන්න යන්නේ නැහැ. ඒ හරහා දැන් මේ ස්වාමීන් වහන්සේලා මාධ්‍ය පරිහරණය කරනවා. හොඳට තේරුම් අරගෙන තියෙනවා රටට වෙච්ච දේ. රටට වෙච්ච දේ හොඳට තේරුම් ගන්න අද භික්ෂුන් වහන්සේ මහත් ගර්හාවට ලක් කරමින් ඉන්නවා. මහත් ගර්හාවට ලක් කරමින් ඉන්නවා. සුළුතරයක්ගේ වැඩින්ද මහත් ගර්හාවට ලක් කරමින් ඒවා අපිටත් එල්ල වෙනවා. නමුත් ඒවා අපිට වදින්නේ නැහැ. අපිට වදින්නේ අපේ නිවැරදිභාවය, අපේ භාවිතයේ මිනිස්සු දන්නවා. ඒ හාඳුරුව මොකද්ද කරන්නේ, මේ හාඳුරුව මොකද්ද කරන්නේ කියලා බුද්ධිමත් ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා ඒවා අපිට වදින්නේ නැහැ. මම මේ අපේ සියලුම ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කරන්නේ, ඒ නිවැරදි ධර්මයෙන් හැදිච්ච පෞරුෂයක් හදාගෙන සමාජගත වෙන්න, තමාගේ සමාජ භාවිතාව හරහා මේ සමාජය වෙනස් කරන්න භික්ෂුන් වහන්සේට පුළුවන්. ඒ වගකීම අතට ගන්න කියලා, දැනුවත්ව වැඩ කරන්න කියලා, ඉදිරිපත් වෙන්න කියලා මේ හැමදෙනා වහන්සේගෙන්ම ඉතාම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අද ධර්ම විකෘතිය ගැන භික්ෂුන් වහන්සේ කම්පාවටපත් වෙලා ඉන්නවා. ධර්ම විකෘතිය පිළිබඳව කම්පාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ දුර්විනීත චර්යාව හින්දා භික්ෂු සමාජයේ කම්පාවට පත් වෙලා ඉන්නවා. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න මේ නීතියක් නැති ආණ්ඩුවකට බෑ. ඒක හොඳට තේරුම් ගන්න. තේරුණ නේද? නීතිගරුක රජයක් පත් වෙච්ච හැටි ඔය ඔක්කොම නවත්තන්න පුළුවන්. තේරුණ නේද? මේක හොඳට හාමුදුරුවෝ තේරුම් ගන්න. නීති ආධිපත්‍යයක් රටක පිහිටෙව්වට පස්සේ වැරදි කරන අයට දඬුවම් දෙන්න පුළුවන්. වැරදි කරන අයට දඬුවම් දෙන්න පුළුවන්. ධර්මයේ විකෘති කරන අයට කරුණු පහදලා දෙන්න පුළුවන්, නැත්තම් පන්නන්න පුළුවන්. නීති ආධිපත්‍ය පිහිටවන්න ඕනේ. නීති ගරුක රාජ්‍යයක් ඇස් පේන මානෙය තියෙනවා. ඇස් පේන මානෙය අපිට පේනවා. නීති ගරුක නීති ආධිපත්‍ය පිහිටවපු ආණ්ඩුවක් මේ රටේ බලයට පත් වෙන බව. ආන්න ඒකට සහයෝගය දෙන්න. ඒකට සහයෝගය දෙන්න, නැත්තම් පසුතැවිලි වෙන්න වෙනවා. මට ඒකට දායක වෙන්න බැරි වුණා කියලා පශ්චාත්තාපයට පත් වෙන්නේ නැතුව අපේ අනාගත දරුබරපොර වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් මේ කැපකිරීම කරන්න, තමන්ගේ ශක්තිය යොදවන්න, තමන්ගේ හැකියාව යොදන්න, තමන්ගේ භූමිකාව යොදන්න, වගකීම යොදන්න. ඒ නිසා මේ රටේ තියෙන සියලු වසනයන්ට පිළියම් තියෙනවා. සියලු වසනයන්ට පිළියම් තියෙනවා. මේ බෑ බෑ කියන සියලුම වසනයන් පිටු දකින්න අපිට පුළුවන්. නීතිගරුක රාජ්‍යයක් පිහිටවපුවාම, නීතිගරුක නීති ආධිපත්‍ය පිහිටවපු
රාජ්‍ය අපිහිටවපු හැටියේ මේ සියලු නන්නත්තාරවීම් අවසන් කරනවා. සියලු නන්නත්තාරවීම් අවසන් කරන්න පුළුවන්. ඒකට දායක වෙන්න කියලයි අපි මේ ගරුතර මහා සංඝරත්නයෙන් අපි ඉල්ලා හිටින්නේ. විශාල සංඝ පිරිසක් වැඩම කරලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා, ප්‍රශංසා කරනවා, පින් අනුමෝදන් කරනවා. මේ ජාතිය වැටිලා තියෙන ජාතිය ගොඩගන්න, මේ රට ගොඩගන්න, ජාතිවාද ભેදයකින් තොරව ආගමික සහජීවනයේ නැති කරන්න. එක එක පිල්ලි එනවා, කලින් කල විටින් විට පිල්ලි එක එක පිල්ලි එනවා. ජාතික සමගිය නැති කරන්න පිල්ලි එනවා, ආගමික සමගිය නැති කරන්න පිල්ලි එනවා, ආගමික සහජීවනයේ නැති කරන්න ඒව හඳුනා ගන්න. දැන් ඒවට වැඩි ආයුෂ නැහැ, ලැත්තනම ලොප් වෙනවා. ඇයි? ජනතාව දැනුවත් වෙන්න, භික්ෂුන් වහන්සේ දැනුවත් වෙන්න, ඒ පිල්ලි වලට යන්නේ නැමන් නැති වෙනවා. ඒ නිසා ළඟ ඉතිහාසයේ හොඳට වටහා ගන්න, තේරුම් ගන්න, ඒවට පිළියම් තියනවා ඕන තරම්, ඒවා යෝජනා කරන්න, ඉදිරිපත් වෙන්න, ක්‍රියාත්මක වෙන්න. මේ දුර්දාන්ත සමය අවසන් කරලා අපේ රටේ දරුවන් වෙනුවෙන් මම කැප වෙනවා. අනාගතයේ ඉදිරි මගේ ජීවිත කාලය රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරනවා කියලා අදිෂ්ඨාන පූර්වකව ඉදිරිපත් වෙලා මේ වසනින් රට බේරා ගැනීම සඳහා ඉදිරිපත් වෙන හැටියට ඉතාම ගෞරවයෙන් ආයාචනා කරමින් ආරාධනා කරමින් මගේ කෙටි කතාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.